ආදර කතාව පටන් ගත්ත කිව්වම මේක අවුරුදු මම අටකට විතර පස්සට යනවා. අපි මුලින්ම මේ යහළු වගේ මම මුලින්ම ටටියනව දකින්නේ මේ ටීවී එකේ සන්ලයිට් ඇඩ් එකේ. ඒ කාලේ මේ මම ජිම් එකේ වර්ක් අවුට් කර කර ඉද්දි අපේ සර් කෙනෙක් ඉතිරි රංග සර් කියලා, ඒ රංග සර් දෙක වර්ක් අවුට් කර කර ඉද්දි මේ ටීවී කමර්ෂල් එක අතන මේ ලැප් පුල් ඩවුන් එක කරගෙන ඉච්චි ටීවී කමර්ෂල් එක ඉස්සරහට යනවා. ඊපස්සේ එවෙලේ මම දැක්කා මේ ඒ ටීවී කමර්ෂල් එකේ තිබ්බේ මේ ගමක ගැහැණු ළමෙක් කහපාට ගවුමක් ඇඳගෙන ඒකේ මල් මල් තියෙන ගවුමක්. දැන් සන්ලයිට් ඇඩ් එක සමූහම දන්නවා මේ ගමේ දුවන් එනවා. ඒතකොට මම නිකන් අපේ සර්ටිකෝ සර් මේ බලනවා සර් මාල් ලස්සන කෙල්ලෙක් ගමේ කෑල්ලක්ද කොහෙද මේ කොහෙන් හරි හොයාගන්න ඕනි කියලා මුලින්ම මම අපේ සර්ට කිව්වා. ඒතකොට මම දන්නෙත් නෑ කොහෙද කියලාවත්. මම තොරතුරු විස්තර දැනගෙන හිටියේ නෑ. ඉතින් එහෙම කිව්වට පස්සේ සර් ඔන්නෝ නැතුව වර්කවුට් කරන්න කියලා ඉතින් වර්කවුට් එකට ගියා. ඉතින් ඒ එදායින් පස්සේ ඇත්තටම ඊට පස්සේ අවුරුදු දෙකක් තුනක් විතර මං හෙව්වා කවුද මේ 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 සන්ලයිට් ඇඩ් එකේ ඉන්න ගෑනු ළමයා කියලා. ඒතකොට ඇත්තටම මම ඒ වෙලේ අපේ රංගසට කියනවා මේ මේ සර් කමක් නෑ, ගමේ වුණාට කමක් නෑ, හොඳ කෙල්ලෙක් නම් කොහොමත් මුලින්ම ඇත්තටම මේ මං බුරු කියන දෙයක් නෑ, මුලින්ම මේ මම කැමති වුණේ ඇයගේ මේ පෙනුමට මේ මං කිව්වා ලස්සන ගෑනු ළමෙක් සර් කියලා. ඉතින් මම අවුරුදු තුනකට කාලයක තිස්සේ හොයනවා. ඊට පස්සේ හොයලා මම ඊට පස්සේ හොයාගෙන ලැබුණ එයා අඳුරන යාළුවෙක්. ඊට පස්සේ එයාගේ යාළුවා හරහා තමයි ඇත්තටම සම්බන්ධ කරේ. සම්බන්ධ ඒ කියන්නේ මේ යාළු වෙන්නත් ඒ කියන්නේ යාළු වෙන්න කලින් මේ කියන්නේ නිකන් සාමාන්‍ය යාළුවගේ ආශ්‍රය කරන්නත් සම්බන්ධ කරන්න මම ඒ කියන්නේ එන්න කට්ටක් ඇවා අවුරුදු තුනක විතර කට්ටක් කාලා කොහොමාරි මේ එහෙන් මොකද හරිම ඒ කාලේ හරිම පාට් මම හිතන්නේ එයත් පොඩි. එතකොට එයත් වැඩිය කතා බහ කරන්නේ. ඉතින් එහෙමම කොහොමාරි හොඳ කට්ටක් කාලා අන්තිමට අඳුනගත්තා. ඊට පස්සේ යාළුවෝ වගේ හිටියා අවුරුදු කමාරක් අවුරුද්දක් විතර. ඉඳලා තමයි මම කැමැත්ත ඇහුවේ. කැමැත්ත අහලා අහුවට පස්සේ දැන් අවුරුදු 7ක්. ඇත්තටම මේ ඒක කිව්වේ මේ ෆෝන් එකෙන් කිව්වේ. ඒ කියන්නේ මම මුලින්ම ආදරේ කියලා කියන කැමති මම නිකන් කිව්වා මේ මොකද එයා හැම වෙලේම මන්ට මොකද අපි හොඳ යාළුවෝ වගේ මේ සම්බන්ධතාවයක් ඇති වුණා. ඊට පස්සේ එයා එයාගේ ප්‍රශ්න ඔක්කොම මට කියන්න ගත්තා. ඊට පස්සේ එයා කේක ඒව ගැන කියනවා. කේක කතන්දර ගොඩාක් කේක හැමදේම තරහා ගිහිල්ලා හිටු වෙලාවේ ඉතින් මට මේ මේ තරහා ගිහිපු වෙලාවෙ මේක ඇදලා කියලා දාලා අතාරලා දානවා කියලා හිතලා කෙලින්ම මම නිකන් කිව්වා මම මේ මට කැමතියි කියලා. එහෙම කිව්වේ ගමන්ම එකපාරට එයා ෂොක් කියලා වගේ මම හිතන්නේ කතා කරන්න බැරි වෙලා එහෙම ෆෝන් එක තිබ්බ මම හිතුවා අනාතය තමයි මේක වැඩේ ඉවරයි කියලා. මම ඊට පස්සේ කතා කරන්න ගියේ නෑ. මමත් එහෙම ෆෝන් එක තියලා හිටියා. ඊට පස්සේ එයා පස්සේ තමයි කතා කරලා කිව්වේ හරි මේ අපි දැන් කොහොමත් හොඳ යාළුවෝ වගේ ඉන්නේ. මොකද එයාගේ හැම ප්‍රශ්නෙම මට කියනවා. මමත් එයාට ඉතින් මම එච්චර දේවල් කියන්න ගියේ නෑ. එයාගේ ප්‍රශ්න ටික තමයි ඔක්කොම මට කිව්වේ. ඉතින් මම ඒවත් අහගෙන ඉතින් මම ඔයාගෙන් ගැන හොඳ මේ එයා කැමති දේවල් හා කැමති දේවල් පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරමින් හිටියේ. මොකද මගේ හිතේ තිබ්බට අවුරුදු 3-4 කට කලින් මම එයාට කැමතියි කියලා එයාගේ හිතේ හැම කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම හොඳට එයාව ස්ටඩි කළා. එයාගේ ඊට පස්සේ මම දන්නවා එයාට එයාගේ අවශ්‍යතාවයන් සහ එයාගේ කැමැත්තන් සහ කැමැත්තන්. ඉතින් ඒව අනුව අපි තීරණය කරා මේ මේ ආදරය කරන්න. ඇත්තටම දැන් මේ දැන් අවුරුදු දැන් 7ක් දිග කතන්දරයක්. ඉතින් දැන් මේ අවුරුදු 3-4ක් තිස්සේ ගහගන්න නැහැ. මොකද අපි දෙන්න හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් ඉන්නේ. හැබැයි මුල කාලේ ඉතින් ඕන් නැති බොරු දේවල් වලට ඉතින් කොහොමත් හැමෝම කියන්නේ ගහගන්නවනේ. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වුණත් ඇති වෙන්නේ මම හින්දමයි. හැබැයි යාළු වෙන්නෙත් මම තමයි. ඒ කියන්නේ එයා මාව හඳුනගෙන තියෙන විදිහට මම හිතන්නේ කියන මටත් පහසු. එයා මට කතරා ගියපු වෙලාවේ එයා කතා කරන්නේ ෆෝන් එකකට එන්නේ මොනවත් නැහැ. ෆුල්ම කම්ප්ලීට් කමියුනිකේෂන් කට් ඔෆ් කරනවා. ඉතින් එතකොට මමම සැහැල්ලු වෙලා කාම් ඩවුන් වෙලා එයාට කතා කරලා කියනවා හරි මම වැරදි කියලා. සමහරట్లాට මම බොරුවට මම වැරදි, එයා වැරදි වුණා මම වැරදි කියලා කතන්දර ඉවර කරලා දාන වැඩිදුර ගෙනියන්නේ නැතුව. ඉතින් එහෙම ලොකුවට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකත් හේතුවක් වුණා. ඒ කියන්නේ මෙච්චර දිග කාලයකට එන්න. මොකද අපි ඒ කියන්නේ ජීවිතේ ගත්තොත් ඒ කියන්නේ අපි සියලු අවස්ථාවන් හිදී මාත් සමග ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපි අපේ පරාජය හෝ ජයග්‍රහණය කියලා නෑ. ඉතින් ඒකෙන් මම හිතන්නේ මට හිතෙන්නේ එහෙම
සිටීමටත් හේතුවන්නේ එයාගේ තියෙන මේ එකන්නේ බුද්ධිමත්කම සහ අන්ඩර්ස්ටෑන්ඩින් එක අපි දෙන්න අතර තියෙන. ඉතින් ඒක මං ඇත්තට එයා ඕන එක්කෙනට කතා බහ කරනවා. අර මං අර කලින් කිව්වා වගේ ඔය එයා ආගම් කුල ભેද වයසවල් බලන්නේ ඕන අපේ ගමට ගියත් අපේ ගමේ ආච්චි කෙනෙක් දෙක්ක වුණත් ලස්සනට කතා කරනවා. ඒ නිහතමානීකම තමයි මම වැඩිම අගය කරන්නේ. මොකද එහෙම එක්කෙනෙක් නැතුව ඒ කියන්නේ දේශපාලන පවුලකට සම්බන්ධ වෙද්දී අර නිහතමානීකම කියන එක තියෙන්න ඕන උපරිමයට. ඉතින් ඇයගේ ඒ ගතිය තමයි මම හිතන්නේ මම වැඩිම අගය කරන්නේ.